ආයුබෝවන් අපි ව්‍යාපාරයක් පටන් ගනිද්දී බොහෝ දුරට ඒ සඳහා ආයෝජනය කරන්න සිද්ධ වෙනවානේ. ඉතින් ගොඩක් අය අපෙන් වීඩියෝස් කිහිපයකම ඉල්ලලා තිබ්බා. අපි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒ සඳහා අවශ්‍ය ආරමුදල්. එහෙමත් නැත්නම් මූලික ප්‍රාග්ධනය හොයාගන්න තියෙන පහසුම ක්‍රම මොනවද කියලා. ඉතින් අපි අද වීඩියෝකින් කතා කරන්න හිතුවා ඔයා ව්‍යාපාරයක් පටන් ගනිද්දී ඒ සඳහා අවශ්‍ය මුදල් රැස් කර ගන්න පුළුවන් හොඳම සහ පහසුම ක්‍රම මොනවද? ඒ වගේම මේ මුදල් අපි කොහොමද හොයාගන්නේ සහ ඒ සඳහා අපි මොනවද කරන්න ඕනි දේවල් කියලා. ඉතින් අපි මේ කතා කරන ක්‍රම හතෙන් එකක් හරි අනිවාර්යයෙන්ම ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් රැස් කර ගන්න භාවිතා කරන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ ඔයාගේ ව්‍යාපාරේ සාර්ථක කරගන්න වටිනා videos ඉස්සරහටත් බලන්න. ඔබ ඉතිරි කරගත් මුදලකින් අපිට පුළුවන් අපි කාලයක් තිස්සේ ඉතිරි කරගත්තු මුදලක් අපේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න. ඉතින් මේක ඊටමාරු අවදානමක් සහිත ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මේ සඳහා පොලේ මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම යම් කිසි අවස්ථාවක ඔයාගේ ව්‍යාපාරය අසාර්ථක වුණොත් ඔයාට නැවත ගෙවීමක් නැති හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට. යහළුවෙකු හෝ නෑදෑයෙකුගෙන් ඔයාට පුළුවන් ඔයාගේ ආරම්භ කරන ව්‍යාපාරයට ඔයාගේ දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යහළුවන්ගෙන් ඔයාට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපය ගන්න. ඉතින් මේකෙදිත් ඊටාම අඩු අවධානමක් තියෙන. ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථක වෙද්දී මේ මුදල් නැවත ගෙවන්න පුළුවන් ඔයාට. ඔයාගේ වත්කම කලවි කිරීම මගේ. ඔයාගේ අඩු ආදායම් සහිත ඉඩමක් වාහනයක් දේපලක් තේනවා නම් ඔයාට පුළුවන් ඒක අලෙවි කරලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල සපය ගන්න. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථක වෙද්දී ඒ ලැබෙන ලාභයෙන් ඔයාට නැවතත් ඔයාට කලින් ඒ අලෙවි කරපු ඉඩම වාහනය හරි දේපල වලට වඩා හොඳ නිවසක් වාහනයක් හරි දේපලක් මිලදී ගන්න පුළුවන්. නමුත් මේකෙදී යම්කිසි අවධානමක් තියෙනවා. ඒක හින්දා ඔයා ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳ හොඳට හොයලා බලලා හොඳ දැනුමක් එක්ක ආරම්භ කරන්න ඕනේ. ආයෝජකයන් මගේ ඔයාට අරමුදල් සපය ගන්න තවත් ඊටාම හොඳ ආරක්ෂිත ක්‍රමයක් විදිහට මේ ආයෝජකයන් මගින් අරමුදල් රැස් කර ගැනීම හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ඔයාට ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කොහමද ඔයා ව්‍යාපාරය ආරම්භ කරන්නේ? ඒකෙන් මුදල් උපයන ආකාර මොනවද? අනාගතයේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කොහොමද වගේ දේවල් ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන්නන්ට ඔයා ඉදිරිපත් කරන්න ඕනි. දැනට ලෝකයේ තියෙන ඊටම සාර්ථක ජනප්‍රිය වන ව්‍යාපාර බොහොමයක් එයාලගේ මූලික ප්‍රාග්ධනය රැස් කරගෙන තියෙන්නේ මේ හරහා. ඉතින් ඔයා අනාගතයේදී ව්‍යාපාරයෙන් ලාභ ලබනකොට ලාභයෙන් ප්‍රතිශතයක් ඔයාට ආයෝජකයන්ට ගෙවන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරය ආරම්භ කිරීම. ඔයාගේ ව්‍යාපාරය අරමුදල් රැස් කරගන්න වගේම ව්‍යාපාරය සාර්ථක කරගන්න තවත් ඊටම හොඳ ක්‍රමයක් මේ හවුල් කරුවන් සම්බන්ධ කරගෙන ව්‍යාපාරය ආරම්භ කරන එක. ඔයාට පුළුවන් ඔයාගේ යහළුවන් නෑදෑයන් හරි පවුලියව ඔයාගේ ව්‍යාපාරයේ හවුල් කරුවන් කරගන්න. ඉතින් මේ ක්‍රමේ තවත් වාසියක් තමයි ප්‍රාග්ධනය වගේම එයාලගේ ධර්ම සහ අත්දැකීමුත් අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා යොදව ගන්න පුළුවන්. බැංකු ණය මුදලක් මගේ. යම් කිසි අවධානමක් තිබුණත් බොහෝ ව්‍යවසායකින් යොදා ගන්න තවත් ප්‍රධාන ක්‍රමයක් විදිහට මේ බැංකු ණය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාර සැලැස්ම බැංකුවට ඉදිරිපත් කිරීම මගින් හරි ඔයාගේ වත්කම කැපයට තියලා හරි බැංකු ණය මුදල ලබාගෙන ඔයාගේ අවශ්‍ය ප්‍රාග්ධනය සපය ගන්න. මූල්‍ය ආයතනයක් මගින් හරි මූල්‍ය පහසුකම් ලබා දෙන පුද්ගලයෙකුගෙන් ඔයාට පුළුවන් ණය ලබා දෙන මූල්‍ය ආයතනයක් මගින් හරි පුද්ගලයෙක් මගින් හරි ඔයාගේ ප්‍රාග්ධනය සපය ගන්න. ඔයාට අපි කලින් සඳහන් කළ ක්‍රමවලින් මුදල් සපය ගන්න නොහැකි නම් පමණක් ඔයාට පුළුවන් මේ ක්‍රමය තෝරගන්න. මේකෙදී යම්කිසි අවදානමක් තිබුණත් අනිත් ක්‍රමවලින් අරමුදල් සපය ගන්න නොහැකි නම් මෙය භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේම අපි යම්කිසි අවදානමක් ගැනීම. හැබැයි මතක තියාගන්න ලෝකය වෙනස් කරපු සෑම ව්‍යාපාරයක්ම අවදානමක් එක්ක පටන්ගෙන ඒ අවදානමට හොඳින් මුහුණ දීලා අද මේ තැනට ඇවිත් තියෙන්නේ. රාජ්‍ය හෝ වෙනත් ආයතන මගින් ලබා දෙන ආධාර මගින්.
බොහෝ විට කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියා සඳහා රජය සහ වෙනත් ආයතන මගින් ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ආධාර ණය මුදල් සහ අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. උදාහරණයක් විදිහට මැහුම් කර්මාන්තය සඳහා අවශ්‍ය කරන මැෂින්, වගා කටයුතු සඳහා අවශ්‍ය ආධාර වගේ දේවල් ලබා දීමට රජය සහ විවිධ ආයතන මගින් කටයුතු කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා පටන් ගන්න ඉන්න ව්‍යාපාරයේ සම්බන්ධ ඇති රජයේ ආයතන සහ අනිකුත් ආයතන පිළිබඳ හොයලා බලලා ඒ අවශ්‍ය මුදල් ලබා ගන්න. ඉතින් අපි මේ සඳහා අවශ්‍ය වෙබ්සයිට් වල ලින්ක් කීපයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ අනාගත ව්‍යාපාර සිහිනය සාර්ථක කරගන්න අවශ්‍ය අරමුදල් රැස් කරගන්න පාවිච්චි කරන්න තියෙන ප්‍රධාන ක්‍රම නමයක් ගැන. ඉතින් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න අවශ්‍ය වටින videos සතිපතා ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. ඒ වගේම අපේ මේ video එක හොඳයි නම් like එකක් comment එකක් දාන වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.